අයිබෝවන් ලස්සන දවසක ආරම්භයත් එක්ක ලස්සන දෙයක් කතා කරන්න පුළුවන් නම් හරි වටිනවා. හැබැයි ඉතින් එකිනෙකාට අනුව ඒ ලස්සන වෙනස් වෙනවනේ. එක එක්කෙනා හිතන දේවල් වෙනස් නිසා. නමුත් අපි දන්නවා අපේ වැඩසටහනේ එකාසු වෙන්න කණ්ඩායම වෙන්නේ ලස්සනට පරිසරය දකින්න බවබෝග දකින්න ලස්සනට මේ ස්වභාව ධර්ම විඳින්න පුළුවන් ලස්සනට වගා කරන්න කැමති කණ්ඩායමක්. ඉතින් ඒ අය වෙනුවෙන් අදත් අපි මුණ ගැහෙනවා අපේ රූපවාහිනී ගෙවත්තේ සිට අද ටිකක් වෙනස් වැඩක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද නුකඩවා අපිට ලියුම් ලැබෙන නිසා විවිධ ප්‍රශ්නවලට පිළිතුරු අහමින් දුරකථන ඇමතුම් ලැබෙන නිසා අපි මේ හැම දෙයක්ම එකසු කරගෙන අද ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ගේන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට හිතවත් කෘෂි උපදේශකරින් අපිට සහාය වෙන සුභාෂ් ජයනැත්ති මහත්මයා තමයි අද අපිට උත්තර සපයන්නේ. හරි. මේ වැල්බෝගනේ වැලක් ළඟ ඉන්නේ. ජයනැති මහත්මයාට ප්‍රශ්න තුනක් එකවර ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු. බලන්න මේ වගේ වැල්බෝගයක මේ වැටකොළුවල තියෙන ප්‍රශ්නයක් හැම දෙනෙක්ම අහලවල තියෙනවා. ඒ අතරින් ප්‍රමුඛ ප්‍රශ්නය තමයි මේ. දැන් බලන්න ගෙඩියක් එන්න ඇවිල්ලා නමුත් නැහැ. ඒ කියන්නේ කඩා වැටලා තියෙනවා කුඩාම අවදියේ. ප්‍රශ්නයක් නේ ඒක නේද? මේ විදිහට හැදීගෙන යනවා. හැබැයි හැදෙන්න පටන් ගන්නකොටම බිම වැටිලත් ඉවරයි. මේක එක ප්‍රශ්නයක් ඔන්න ජයනැති මහත්මයාට ඉදිරිපත් කරන. තව ප්‍රශ්නයක් තියෙනවා වැල්බෝගයක්ට අදාළව. ඒ තමයි කරවිල. ඒට අදාළව තියෙන එක ප්‍රශ්නයක් තමයි කරවිලවල ගෙඩිය හට ගන්න කලින් ඔන්න මලක් එනවනේ. මේ මල එනවා. හැබැයි ගෙඩිය නැහැ. මල වැටිලා යනවා. ඒක එක ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නය කරවිල වැලේ ආරම්භක තැන තියෙනවනේ. මුල තියෙන තැන. ඒ මූලය ඉඳන් වැල දිගටම කහපාට වෙලා තියෙනවා. ටික දවසකින් වැල මැරිලා යනවා. ඔන්න ප්‍රශ්න තුනක්. මොනවද මේ වලට තියෙන පිළිතුරු සුභාෂ් මහත්මයා? වැහිබර අඳුරු දවසක උණත් පාර්මේ මතක් කරා වගේ අපේ හිතවතුන්ට ආපු කෘෂිකාර්මික ගැටලු කීපයකට ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් තමයි අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ අපි භෝග වගා කරන හිතවතුන් හරිම කැමති කරවිල, පතෝල, වැටකොළු මේ භෝග වගාවන් සඳහා. ගොඩක් වෙලාවට මිශ්‍ර භෝගයක් වශයෙන් මේවා වගා කරනවා. ඒ වගේම තමයි හරිම වටින එළවලුවක් අපේ ඇඟ නිවන අපිට අත්‍යවශ්‍යම ඛනිජ සහ විටමින් ලබා දෙන වැටකොළු, පතෝල, කරවිල මේ කරවිල කුරේ භෝග කාණ්ඩය ඉතාමත් ගෙවතු වගාවේ නැතිවම බැරි භෝග කාණ්ඩයක්. හැබැයි මතක් කරා වගේ මේ කුඩා පල කහපාට වෙලා මේ පලයන් හිමීට වැටිලා කුණු වෙලා යන ස්වභාවයක් පාර්මි මතක් කරා. ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ හිතවතුන්ට මෙන්න මේ වගේ මේ පලයන් කපලා ගපු ගත්තහම පස්සේ ඔබට පේන්න පුළුවන් මෙන්න මේ ඉල්මැස්සාගේ හානියට පත් වූ, ඉල්මැස්සාගේ හානියට ලක් වූ වැටකොළු කරලක්. ඔබට පේනවා දැන් මේ හානි වෙලා මේ ඉල්මැස්ස අපි දන්නවා එයාගේ ගැහණු සතා බිත්තර තියෙනවා. මේ බිත් මෙන්න පේනවා, පොකුරක් ඔබට පේනවා. බිත්තර තියෙනවා මේ මෙන්න ඉන්න අපේ යාළු ටික මෙන්න නලියන ඔබට පේනවා. දැන් මේ ඉල්මැස්සගේ ගැහණු සතා මේ පටකය නැත්තම් මේ පොත්ත මතු පිට බිත්තර තියෙනවා. ඔබට සමහරලාට පේන්නේ කුඩා ජල ජිද්‍රයක් වගේ, ජල සිදුරක් වගේ නැත්තම් මෙතන පේන්නේ විදුරු බෝල් වගේ යුෂය එළියට ඇවිල්ලා තියෙනවා. සති දෙකකින් මොකද වෙන්නේ? මේ විදිහට ක්‍රමානුකූලව මේ පැටවු ටික ඇතුළට ගිහිල්ලා මෙන්න මේ වගේ හානි කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ පළය කහ වෙනවා. පළය කහ වෙලා වැටිලා කුණු වෙලා යනවා. එතකොට අපි දන්නවා ඒ වැටිලා මේ පළේ වැටුණහම පස්සේ මෙයාගේ පිල අවස්ථාව ගත කරන්නේ පස්සේ, මේ කෝෂ ගත කරන්නේ පස්සේ. එතකොට නැවත වතාවක් මේගොල්ලෝ සුහුඹුල් සතුන් වශයෙන් ව්‍යාප්ත වෙලා යනවා. පාර්මි මතක කරේ ඒකයි. කරල කහ වෙනවා විතරයි පේන්නේ, ඇතුලේ පණුව ඉන්නව පේනවා. මොකද්ද වෙන්නේ කියලා සමහරට අපේ හිතවතුන්ට දන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා වැදගත්ම දෙයක් තමයි මේ ඵලයන් කඩලා බිම දාන්න එපා. මේ බිම දැම්මෙන් පස්සේ මේ සත්තු ටික මේගොල්ලෝ නැවත වතාවක් මේ විදිහට බෝ වෙලා මේගොල්ලෝ මේ වැය ඉන්න සත්තු පසට එකතු වෙනවා. පසේදී කෝෂගත වෙලා නැවත වතාවක් මේගොල්ලෝ
පරිසරයට නැත්තම් සුහුඹුලා වශයෙන් එළියට එනවා. මෙන්න මෙතෙන්දී වඩා වැදගත් දෙයක් තියෙනවා. අපි දන්නවා අපි පුරුද්දක් වශයෙන් මෙවැනි කරල් දැක්කොත් අපි කඩලා ඉවත් කරලා ඒක එල්ලෙන බෑග් එකකට ඔබට කළු පැහැති බෑගයක් ටියුලිප් බෑගයක් රඳවන්න පුළුවන් අපිට පන්දලෙන්. ඒ වගේ විතරක් නෙවෙයි. අපි පුරුද්දක් වශයෙන් ඊයේ දේ කරනවා. ඒ වගේම අපිට ඵල ආවරණය ගෙවතු වගාවෙත් මේක බොහොම පහසුයි. ඵල ආවරණය කරගන්න පුළුවන් අපිට මෙවැනි මල හැලී ගියෙන් පසු මල් හැලී ගියෙන් පසු අපිට පුළුවන් මෙවැනි ලපටි කරල් වලට අවශ්‍ය කරන ඵලය ආවරණය කරන්න මෙවැනි පොලිතින් බෑගයක් එහෙම නැත්නම් කඩදාසි උරයක් සරලව අපිට හදාගන්න පුළුවන් මෙන්න අවදිය කරල බේර ගන්න. ඔබ දන්නවා මෙතනින් වාතාශ්‍රය ලැබෙනවා. එතකොට ඉල්මැස්සාගේ හානියට ලක් කරගන්න බෑ. මෙන්න මෙතෙන්දී අපි දන්නවා අපිට අවශ්‍ය කරන රැකවරණේ භෝගයට ලැබෙනවා කියලා. දැන් බලන්න. ඉල්මැස්සාගේ හානිය අපි අඳුනගත්තා. ඒ වගේම තමයි පාලන ක්‍රම දෙකකුත් අපි කතා කරා. තා මොනවද අපිට කරන්න තියෙන්නේ? පන්දලම පුළුවන් නම් අපිට වහගන්න. පන්දලමට සාරි වෙන්න පුළුවන්, පොල්ලතු වෙන්න පුළුවන්, කෙහෙල්ලතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද භාවිතා වෙන කෘමි ප්‍රතිරෝධී දැල් පන්දලම වහගත්තොත් ගොඩාක් අපිට පරිසරයෙන් එන ඉල්මැස්සාගේ ගාණේ අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි නොදැනුවත්වම අධික කෘමිනාශක භාවිතා කරු සමහරලාට මේවැ ඉන්න හිතකර සත්තුත් විනාශ වෙන්න පුළුවන්. අන්න එතෙන්දී අපිට පුළුවන් බැද්ද ඉතිරි කරලා, කැලෑව ඉතිරි කරලා මෙයාට හානි කරන, ඉල්මැස්සට හානි කරන විලෝපීය සතුනුත් ඉතිරි කරගෙන අර විලෝපීයතාවය මගින් ඉල්මැස්සව පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලට පෙරමෝන උගුලක් තියෙනවා, සුවඳ කවපු උගුලක් තියෙනවා, ඒ වගේම ප්‍රෝටීන් ඇමක් තියෙනවා. මේවා භාවිතා කරලා කිසිදු රසායනිකයක් නැතුව පන්දලමේ පන්දලම එන මොහොතේ කරල් තියෙන මොහොතේ කෘෂි රසායනයක් නැතුව පන්දලම භෝග ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ගෙවතු වගා කරන හිතවතුන්ට මේ ආධාරකය ඔබ භාවිතා කරන්න ඉල්මැස්සාගේ පාලනය සඳහා හොඳින් වැලට පොහොර ලබා දෙන්න, හොඳ කඳ මහතට පොහොර ලබා දෙන්න, මේ පහළ තියෙන අනවශ්‍ය පත්‍රාදී ඉවත් කරන්න, පාවැල් කපා ඉවත් කරන්න, මේ විදිහට හොඳට ශක්තිමත් මහත වැලක් ඔබ හදාගන්න. එතකොට ඔබට පුළුවන් ක්‍රමානුකූලව හොඳ අස්වැන්නක් දක්වා ගෙන යන්න. පත්‍ර කහවීම එහෙම නැත්නම් පාදාසීත්‍ර කහවීම ගොඩක් වෙලාවට අපිට මේවා ශේත්‍රයේදී හම්බ වෙනවා. පාරේ මතක් කරා වගේ කරවිල වගාවේ, පතෝල වගාවේ, වැටකොළු වගාවේ පත්‍ර කහවීම බොහොම සුලභ දෙයක් බවට අද පත් වෙලා තිනවා. ඒ වගේම මේ පිළිබඳ හරි අවබෝධයක් ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අද පොඩි අඳුරු සහිත වැසිබර කාලගුණයක් තියෙන මොහොතේ මම හිතන්නේ මේ ඔබට පේනවා සර්කස්පෝරා පත්‍ර අපරෝගේ. ගොඩාක් වෙලාවට පත්‍ර පුල්ලි මතු වෙනවා. මේ පත්‍ර පුල්ලිය ත්‍රිකෝණාකාරව නැත්තම් ගෙම්බගේ ඇහැ වගේ ඔබට පේනවා කහ පැටට මේ පත්‍ර පුල්ලිය ලක් වෙලා තියෙනවා. පස්සේ ක්‍රමානුකූලව මේක පත්‍ර පුල්ලි රෝගිය විශේෂයෙන්ම දිලිර කාණ්ඩේ මේගොල්ල ක්‍රමානුකූලව මේ ඉහළට යන්න පටන් ගන්නවා. මොකද අපි දන්නවා තෙතමනේ සහිතයි අඳුරු සහිත පරිසරයේ උෂ්ණත්වය වැඩි වුණාම ගොඩක් වෙලාට මේ පුල්ලි රෝග, දිලිර රෝග ඉක්මනට භෝගේ පන්දලමේ ව්‍යාප්ත වෙනවා. ඉතින් අපිට පහසුවෙන් පුළුවන් නම් මේවා කපා පිරිසිදු කරන්න, ඒ වගේම තමයි මූලික අවධියම අඳුනගෙන මේවා ඉවත් කරගන්න පුළුවන් නම් හරිම පහසුවක් අපිට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට පුළුවන් නම් දිගින් දිගටම මේ දිලිර රෝග එනකොට භෝග මාරුවක් කරන්න අවශ්‍ය නම් භෝග මාරුවකට යන්න පුළුවන්. අපි දන්නවා දිලිර රෝග වලින් වෙන හානි පාලනය කරගන්න පුළුවන් අපිට පණ්ඩක්ක වෙන්න පුළුවන්, අලභෝගයකට යන්න පුළුවන්, එහෙම නැත්නම් කොළව ගාවකට යන්න පුළුවන්. මෙන්න මේක ඉතාමත් වැදගත් වෙනවා අපේ හිතවතුන්ට. කහවීම පත්‍ර පුල්ලි වලින් එන්නේ අවශ්‍යතාවයක් වුණොත් ඔබට ඒක කහවීම පාලනය කරගන්න මුල ඉඳන් බලාගෙන හිටියොත් පළවෙනි පත්‍ර දෙක තුනෙන් මේක ඉවත් කරගන්න පුළුවන්. හැබැයි වාණිජ වගාවේ කරන ගොවි මහත්තුන්ට නම් අපිට මෙතෙන්දී නිවැරදි කෘෂි උපදේශනයකින් පමණක් ඔබට මේ වගා කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. නැත්තම් මුළු පන්දලටම මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ බලන්න පාදස්තේ අනවශ්‍ය විදිහට පස් ලං වෙන්න පුළුවන්. පාදස්තේ වහන්න පුළුවන්. පාදස්තේ උදල්ලට කැපෙන්න පුළුවන්. කුණරොඩු පස් වලින් පාදස්තේ පිරෙන්න පුළුවන්. අන්න එතකොට ඔබට පේනවා මේ නොදිරපු කොටස් පසට එකතු වෙලා ගහ වටේට රොඩු බොඩු ඇවිල්ලා පාදස්සේ දිලිර රෝග ඇති වෙනවා. මෙන්න මේක ඉතාමත් හොඳ නැති තත්ත්වයක්. අපි දන්නවා පාදස්ස කුණුවීම දිලිර රෝග සහ බැක්ටීරියා රෝග දෙකෙන්ම වෙනවා. එතෙන්දිත් ක්‍රමානුකූලව වැල් කහ වේලා වැල් දුර්වල වෙන පටන් ගන්නවා. මම හිතන්නේ ඒක අපේ හිතවතුන්ට දැනගන්න අවශ්‍ය. මතක් කරේ විශේෂයෙන්ම පස පරීක්ෂා කරගන්න ඕනේ. දිලිර රෝග තියෙනවා නම් බැක්ටීරියා රෝග තියෙනවා නම් හොඳට බිම් සකසන්න. හොඳට බිම් සකසලා අවුවට නිරාවරණය කරන්න. පස පුළුස්සා දමන්න පුළුවන් තැන්වල පස පුළුස්සා දමන්න. ඒ වගේ මේ වැල් කොටස් සති 3කට පෙර භෝග වගා කරනවා නම් අලුතෙන් ඊට සති 3කට පෙර ඔබ පරණ භෝග අවශේෂ කොටස් ගලවා පුළුස්සා දමන්න. හැබැයි තෙල් බෙහෙත් ගහලා නැත්නම් කෘෂි රසායන ගහලා නැත්නම් ඒවා ස්වභාවිකව පොඩ්ඩක් ඈතකින් තියන්න.
මොකද මේ වැල්වලම ඉන්න අපිට හිතකර යාළුවෝ ඒගොල්ලෝ පරිසරයට යනකම් ඉඩ දෙන්න. මෙන්න මේ සනීප ආරක්ෂක ක්‍රම පාලනය තුලිනුත් ඔබට ඔබගේ පන්දලම් බෝගල ගොඩාක් රෝග පරිපෝද පාලනය කරගන්න පුළුවන්. ඔබ අපිට ප්‍රශ්නවල තියෙනවා අපෙන් ඔබට පිළිතුරු ලැබෙනවා. මේ පිළිතුරු එකතු කරගෙන ගෙවත්තේ කතන්දරේ ලස්සන කරගන්න වසවිසෙන් තොර දෙයක් බත්පතර එකතු කරගන්න මේවා ප්‍රයෝගික කරගන්න මේ දැනුම. ඒක තමයි අපේ සතුට. ත්‍රිවිධින අරුණැල්ලේ වැල්බෝග ආශ්‍රිතව ප්‍රශ්න ඉදිරිපත් කරන සුභාෂ් මහත්මයාට උත්තර ලැබෙනවා. වැටකොළු වැලක් යට මම ඉන්නේ. ප්‍රශ්නයක් තමයි ඉතින් සමහර සත්තු මේ බලන්න. හොඳට බලන්න අන්න එක්කෙනෙක් ගියා පියාඹලා. මෙයා නම් ඉතුරුයි. දැක්ක නේද? ඔය ලස්සනට හිටියට බට්ටෙක් වගේ හරි කරදරකාරයෙක්. ඉතින් මේ විදිහට මේ සමහර කෘමි වදුරු තියෙන නිසා වැල්බෝග වලට ආශ්‍රිතව මේකත් මොකද්ද කියලා දැනගන්න ගමන් පොදුවේ ගැනත් අපි කතා කරමු. සුභාෂ් මහත්මයා ගෙනුයි මේ පිළිතුර. ගොඩක් වෙලාවට පතෝල වැටකොළු කරවිල වගාවේ බෝග වගාව එපා වෙන මොහොතක් තියෙනවා. මේ පැලකාලින්දම්ම පත්‍ර කන කුරුමිණියන්ගේ හානි. අර පාරමේ කිව්ව චූටි බෝල බෝල් වගේ සත්තු ඉගිල්ලලා යනවා කියලා. පත්‍ර කන කුරුමිණියෝ රාශියක් ඉන්න පුළුවන්. හැබැයි පන්දලමේ අවධියත් බෝග වගාවේ අවධියත් එයා හානි කරපු මොහොතත් බලලා මේක අපිට ආර්ථික හානියක් විතරක් වෙලා නම් විතරයි අපි යම් යම් සාධක බලන්නේ. කුඩා පැල දෙක තුන ඇදීන්නේ කුරුමිණියෝ ගොඩාක් ඇවිල්ලා කන්න ගියොත් පැලේ විනාසයි. හැබැයි වැල ලොකුවට හැදිලා තියෙන්නේ කුරුමිණිය දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිල්ලා කාලා ගියා කියලා අපිට ලොකු හානියක් නැහැ. අංක එක තමයි අවුලක පෝරක් කුරුමිණිය. මෙයා ගොඩක් වෙලාවට පත්‍රේ සැකිලි කරලා පත්‍රේ කාදම. මේ මොහොතේ පරිණතව ගාවක් ඉඳ අපිට ඒක හොයාගන්න බැරි වෙයි. නමුත් ඔබට ගෙවත්තේ මේක හම්බ වෙලා ඇති. කුඩා සිදුරු රාශියක් තියෙනවා පත්‍රේ කාලා දාලා. අවුලක පෝරක් කුරුමිණිය. ඊළඟට එපිලක්න කුරුමිණියත් මේ වගේම. මේ කුරුමිණිය කරන්නේ ඒගොල්ලන්ගේ සුහුඹුල් අවස්ථාව ලොකු එක්කෙනා ඇවිල්ලා මේ පත්‍රේ කාලා දාන්න පටන් ගන්නවා. එතකොට මේක පාලනය කරගන්න තියෙන වැදගත්ම දෙයක් තමයි අපිට පුළුවන් නම් ගෙවතු වගාව අපේ හිතවතුන්ට අලු සාත්තුව. ඔබ දන්නව ඇති අලු සාත්තුවේදී අලු ටික හලලා අරගෙන මේ කොළවලට හිමින් ඉහලා දැම්මහම අලු කැවෙනවා සත්තුන්ට. උන්ට ඉන්න බැරි වෙනවා. ඊළඟට වැදගත් දෙයක් තමයි මේගොල්ලෝ ඉන්න මේ පරිසරේ ස්වභාවික විලෝපීය සත්තු. ඒගොල්ලොත් අපිට හරිම වැදගත්. මොකද ඒගොල්ලෝ නැතිඳනේ මේ ඒගොල්ලෝ සත්තු ගහනේ වැඩි වෙන්නේ. හිතකර අය වගේම ඒගොල්ලන්ට අහිතකර අයත් ඉන්නවා පරිසරේ. එහෙනම් මේ කුරුමිණියන් පාලනය කරගන්න තියෙන හොඳ ක්‍රමයක් අලු සාත්තුව. ඒ වගේම තමයි ඒ වෙලාවෙම අපිට තල්ල දාන්න පුළුවන් නම් පොඩි භූමි තෙල් ද්‍රාවණයක් හදාගෙන තියාගෙන ඒ සත්තු ටික ඔක්කොම ගසලා භූමි තෙල් ද්‍රාවණයට දාන්න පුළුවන් නම් එතන මේ ප්‍රශ්න ඉවරයි. ඉතින් පළවෙනි සතා දෙක දකිනකොටම මේ පාලන ක්‍රම අනුගමනය කරන්න. ඉතින් ගෙවතු වගාවේ ලොකු ගැටලු නෙවෙයි. අද අපි පොඩි වර්ෂාවක ඉන්නේ. ඉතින් කඩිනමින් වැඩසටහන්නේ ඔබට අවශ්‍ය තාක්ෂණික පණිවිඩ ලබා දෙනවා. ඊළඟට බලමු අපි කොහොමද මේ ගෙඩි කුඩා වෙලා කහ වෙලා වැටෙන්නේ කියන සාධකෙත් ඊළඟට බලමු. ජීවිතය අපි ආදරය කරන අප වටා තියෙන දේවල් රැක ගන්න ඕනේ වගේම ඒ දේවල් පිළිබඳ යම් අවධානයකින් ඉන්න ඕනේ. ඒ අවධානයේ ගිලිහුණු තැන සමහර වෙලාවට ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන්. ගෙවත්තේ කතන්දරෙත් ඔහොමයි. ගෙවත්තේ වගා කළාට වැඩක් නැහැ. ඒ වගාව කෙරෙහි නිතරම ඔබේ නැඹුරුණු සිත ඇති අවධානය යොමු කළ යුතුමයි. එහෙම නැත්නම් ඒ වගාවේ තියෙන සාධනීය පැත්ත විනාශ වෙලා යනවා. ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඒ අවධානය දෙන එක වඩා වැදගත් බව අද අපි ආන ප්‍රශ්නවල මූලිකම කාරණය වෙන්නේ වැල්බෝග. ඉතින් අපි තෝරගත්ත අපේ තියෙන ලියුම් අතරින් වැල්බෝග වලට අදාළ ප්‍රශ්න තියෙන ලිපි. ඒවයින් එකක් ඔන්න අපිටත් අපේ ගෙවත්තෙන් පෙන්දුම් කරන්න පුළුවන් මේ මෑකරල් වැලගෙන අහලා තියෙන්නේ. මේ බලන්නකෝ මෙන්න මේ ප්‍රශ්නේ අහලා වෙල තිබ්බ කීප දෙනෙක්ම අපේ ගෙවත්තෙත් තියෙනවා. මේ මොනවද මේ වෙලා තියෙන්නේ? මේ කෘමි ප්‍රශ්නයක්ද? ඔව් ඒ වගේ තමයි මට හිතෙන්නේ. මෙහෙම වෙන්නත් පුළුවන්ද? මෙහෙම වුණාම තියෙන්නේ පාඩුව මොකක්ද? වැල එහෙම මැරිලා යනවද? යනාදී ප්‍රශ්න තියෙනවනේ. ඒවලට උත්තරයක් තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මේ මෙතන මෑකරල් ගොඩක් දේවල් තියෙනවා. වැල්බෝග ගොඩක් ඒවා තියෙනවා. දඹල තියෙනවා, නිවිති තියෙනවා. ඔක්කොම එකතු වෙලා තමයි තියෙන්නේ මෙතන. හැබැයි මේ ප්‍රශ්නය මෑකරල් වල මේ ගැටලුව සම්බන්ධයෙන් මොනවද ජයනිත මහත්මයා ඔබ කියන්නේ? අර පාරමී පෙන්නුවේ දිගට මෑකරලේ නැත්තම් මෑ වැලි බෝල බෝල වගේ රාශියක් ඉන්න කළුපාට කුඩිත්තු. මේ කුඩිත්ත කියන්නේ ගොඩක් වෙලාවට අපේ හිතවතුන් හිතාගන්න මේ කූඹි ඉන්නවා මේ කුඩිත්ත ඉන්න ගස්වල ගොඩක් වෙලාවට. මේ කූඹි තමයි හානි කරන්න කියලා තමයි ගොඩක් අය හිතන්නේ. නමුත් මතක තියාගත යුතු කරුණ තමයි කුඩිත්ත තමයි හානි කරන්නේ. මේ කුඩිත්ත කියන්නේ චූටි කළුපාට සතෙක්නේ. මෙයාගේ පසු තියෙන උපාංග වලින් එන ශ්‍රීනිමේ ද්‍රාවණයට කුහුඹුව ඇඹලියෝ ඇදිලා එනවා. එතකොට කුඩිත්ත ඉන්න ගස්වල මුලින්ම පේන්නේ කුඩිත්තන්ව නෙවෙයි, කහ පාටට, දුඹුරු පාටට, සුදු පාටට කුඩා කුඩා චූටි සත්තු.
හැබැයි කුහුඹුව සහ දිමියෝ අපිට මේගොල්ලන්ගේ පේන්න පටන් ගන්නවා. අන්න ඒ හින්දා කුහුඹුව දිමියෝ ඉන්නවා නම් කුඩිත්තෝ ඉන්නවයි කියන එකට තමයි පළවෙනිම පෙරමග සලකුණේ. එහෙනම් පළවෙනි දේ මොකද්ද? මේ කුඩිත්තොන් දැකපු සැනින් ඔබට පුළුවන් මේක පිස දාන්න. පොඩි බුරුසුවක් එහෙම නැත්නම් පොඩි පින්සලක් අරන් මේ ඩාරට පිස දාන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි වේගවත් ජලපහරක් ඔබට එල්ල කරන්න පුළුවන් පත්‍ර යටිපසට. මේගොල්ලෝ බිමට වැටෙනවා. ඒ වගේම තමයි පුළුවන් නම් අපි කතා කරපු කොහොඹට නිස්සාරකය, දුම්කල සම්පපු සාරය, එවැනි කොච්චි විසාරය මේවා ඔබට පුළුවන් ස්ප්‍රේ කරන්න විශේෂයෙන්ම මේ කුහුඹුවන්ට කුඩිත්තන්ට. ඒතර මේගොල්ලෝ ගෙනියන්නේ ඇත්තටම කුහුඹුවම තමයි ගෙනියන්නේ හෙට මේට. සුළඟෙන් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම තමයි පරිසරයෙන් අපේ ඇඳුමෙන් එහෙම නැත්නම් අපේ අතින් උදැල්ලෙන් මේ සත්තු බෝ වෙන්න පුළුවන්. එහෙනම් වැදගත් දෙයක් තමයි පරිසරයේදී කුහුඹුවන් යන ආකාරය පාලනය කරන්න, ඒ සුළඟින් යන ආකාරය පාලනය කරන්න. මොකද කුඩිත්තන්ගේ එක අවස්ථාවක් එනවා, පියාඹන අවස්ථාවක්. මෙන්න මෙතෙන්දී ඒගොල්ලෝ පරිසරයට යනවා. ඒතර පුළුවන් නම් ඔබට කොටුව වට කරගන්න, පුළුවන් නම් ඔබට සාරි වලින්, පොල්ලතු වලින්, කෘමි ප්‍රතිරෝධි දැල් වලින්, නැත්නම් අඩුම තරමේ බඩිරුංගු වැටියකින් හරි කොටුව වට කරගත්තොත් කුහුඹුව සුදු මැස්සෝ එහෙම නැත්නම් කුඩිත්තෝ මේ සුහුඹුල්ලවදි බෝ වෙන එක මං හිතන්නේ ව්‍යාප්ත වෙන එක ගොඩාක් අඩු කරගන්න පුළුවන්. එහෙනම් කුහුඹුව පාලනය කරගන්න පළවෙනි වතාවෙම පිස දාන්න, පිරිසුදු කරන්න, බ්‍රෂ් කරන්න, ඒ වගේම සාකසාර නිස්සාරක හින්න වටපිටාවේ තියෙන කොටුව ආවරණය කරන්ඩ එතනින් ගොඩාක් ඔබට මේ කුහුඹුවන්ගේ කුඩිත්තන්ගේ ගැටලුවට පිළියමක් ලබා ගන්න පුළුවන්. ඊළඟ වැල් බෝගය ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ අපේ හිතවත් වටක්කා සම්බන්ධයෙන්. මේ ඉන්නේ අපේ ගෙවත්. ඒ කියන්නේ රූපවාහිනී ගෙවත්තේ කොළඹ හතේ. මේ බලන්න වටක්ක වැලක් තියෙනවා. ඒක ප්‍රදේශයක්ම පුරා විහිදුණු. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ අල්ලන්න බෑ, අමාරු ඇනෙනවනේ කටු. මේ කොළ කහවලා තියෙන්නේ. ගොඩක් තනින් තන ඔබට එහෙම පේනවා ඇති. චූටි ගෙඩියක් නෙලා ගත්තා. මොකද මේ ගෙඩියත් කහපාටට හැරෙනවා. කහපාටට හැරෙනවා ඊට පස්සේ බිම වැටලා යනවා. මේක තමයි ප්‍රශ්නේ. සුභාෂ් මහත්මයා මේ ප්‍රශ්නට උත්තරයක් කියන්න. වටක්ක වැලේ කොළ කහපාටට හැරෙනවා. ඒ වගේම ගෙඩියක් ආපු සැනින් එයත් කහපාටට හැරෙනවා. ඊට පස්සේ වැටිලා යනවා. මොකද්ද උත්තරේ? වට්ටක්ක වෙන්න පුළුවන්, පිපිඤ්ඤ වෙන්න පුළුවන්, වැටකොළු පතවල වෙන්න පුළුවන්. කුඩා කාලෙම කහපාටලා පල හැලෙනකොට අපේ හිතතුන් බලන්නන පළවෙනිම කාරණාව තමයි ගහට අවශ්‍ය කරන පෝෂණය තියනවාද කියලා. ගහ පෑම් බටයක් වගේ, පැන්සල් බටයක් වගේ කුඩා නම් හොඳට මේ වැනි මහතට හොඳට වැල දුවල නැත්තම් කොහොමද තියෙන්නේ ගෙඩි රාශියක් අල්ලන්න පුළුවන්? ගෙඩි එල්ලෙන බෝල ගොඩාක් රාශියක් අල්ලන්න පුළුවන් වැලකට කොහොමද එවැනි කුඩා වැලකින් ශක්තිය? කොහොමද කුඩා වැලකින් පෝෂක ලබා දෙන්නේ? මම හිතන්නේ ඒක පුළුවන් වෙයි කියලා. ඒකට වඩා වැදගත් දේ තමයි නිවැරදි පෝෂණය ලබා දෙන්න. සති දෙකෙන් දෙකකට ඔබට පුළුවන් නම් කාබනික පොහොර ලබා දෙන්න ඔබේ ගෙවත්තට. ඒ වගේම අවශ්‍ය කරන රසායනික නිර්දේශයක් ලබා දෙන්න පුළුවන් නම් අන්න ඔබට වැල හොඳට මහත් වෙනවා, කඳ හොඳට මහත් වෙනවා. මෙන්න මෙතනදී ඔබට පුළුවන් කුඩා පැල කහ නැත්තම් කුඩා ගෙඩි කහ වෙලා වැටෙන එක නවත්ත ගන්න. ගොඩක් වෙලාවට අපි හිතුවතුන් කරන්නේ සෙවන සහිත තැනක පොහොර නැතුව වැල හදනවා. වැල හදලා කියනවා ගෙඩි හැලෙනවා කියලා. වේයුත්ත අවුව තියෙන තැනක පැල හදන්න. ඒ වගේම තමයි හොඳින් පෝෂක ලබා දෙන්න සති දෙකෙන් දෙකට. එතකොට හොඳට වැල වර්ධනය වෙනවා. වැල වර්ධනය වුණාම පළදාව ඔබට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා පළ හැලීම කියන්නේ ප්‍රධානම පෝෂක தত্ত্বයක්. පෝෂක නොමැතිකමක්. ඒ හින්දා අවශ්‍ය කරන නිසි පෝෂණය ලබා දෙන්න කියන යෝජනාව තමයි අපි මතක් කරන්නේ. විමසිලිමත් දැස සැනසිලිමත් ජීවිතයකට මඟ කියනවා. අපිට දරුවෝ ඉන්නෝ නම් අපි ඒ දරුවෝ ගැන විමසිල්ලෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම අපි කරන රැකියාව, අපේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසිල්ලෙන් ඉන්න ඕනේ. හැම විටම අවධානය යොමු කරන්න ඕනේ. ගෑක් දොරක් සම්බන්ධයෙන් වුණත් නේද, තියෙන සම්බන්ධතා සම්බන්ධයෙන් වුණත් විමසිලිමත්ව අවධානයෙන් ඉන්න එක හරියට වටිනවා. වඩා පැහැදිලිව කිව්වොත් මේ කාලේ කොවිඩ් ප්‍රශ්නයට මූණ දෙමින් තවමත් ගත කරන කාලයක් නිසා ඒ විමසිලිමත් දැස අනිවාර්යෙන් අවශ්‍ය කරනවා මේ ගොදුරෙන් එළියට එන්න. එහෙම නැත්නම් මිහි ගොදුරක් බවට පත් නොවි ඉන්න. ඒ වගේම තමයි ගෙවත්ත කතන්දරෙත්. විමසිලිමත්ව ඉන්න තරමටම ගෙවත්ත සශ්‍රීකව සරුසාරව වසවිසෙන් තොරව තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි ප්‍රශ්න කිහිපයකට පමණයි අද උත්තර සැපුවේ. හැබැයි වැල්බෝග ආශ්‍රිතව එන්න පුළුවන් ප්‍රමුඛම ප්‍රශ්න කිහිපයකට උත්තර ලැබුණා කියලා ඔබ හොඳින්ම දන්නවා. ඉතින් මේ උත්තර එකතු පහදු කරගෙන ඔබේ ගෙවත්ත හොඳ ගෙවත්තක් කරගන්න, සාර්ථක ගෙවත්තක් කරගන්න, එහෙම උණු තැන තමයි අපේ සතුට රැඳෙන්නේ. අද අපි සමුගන්නේ අපේ රූපවාහිනී ගෙවත්තේ සිට විමසිලිමත් දැස මොනතරම් වැදගත්ද කියන කාරණේත් ඔබට මතක් කර දෙමින් විමසිල්ලෙන් ජීවත් වෙන්න සැනසිල්ල තියෙන්නේ එතනයි. යලිත් මුණ ගැහමු දවස් 7කින් මේ
ආදරයෙන්ම අපි මුණ ගැහෙනවා ජීවිතේ වටිනාම දේවල් කතා කරන්න ගෙවත්තක සිට එතෙක් ඔබට ආයුබෝවන්.